රුසියාව හා චීන එකතු වෙලා හඳේ නියෂ්ටික බලාගාරයක් හදන්න යනවා කියලා පසුගියදා රුසියාවෙන් ප්‍රකාශ කළා. වසර 10ක කාලයක් තුළ මෙම නියෂ්ටික බලාගාරය ඉදි කිරීමට සැලසුම් කරනවා. මෙසේ චන්ද්‍රයා මත නියෂ්ටික බලාගාරයක් නිර්මාණය කිරීමට යන්නේ අනාගතයේදී සඳ මත ජනාවාස නිර්මාණය කිරීමේදී අවශ්‍ය බල ශක්තිය නිපදවීමේ අරමුණ ඇතිවයි. ඒ වගේම අනාගත අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා නියෂ්ටික බල ඇති යානයක්ද නිර්මාණය කිරීමට රුසියාව හා චීනය සැලසුම් කරමින් සිටිනවා. මෙහිදී පෘථිවියේ සිට චන්ද්‍රයා දක්වා ටොන් ගණන් භාණ්ඩ ඉතාමත් පහසුවෙන්ම ප්‍රවාහණය කළ හැකි. මෙහිදී මානව ක්‍රියාකාරීත්වයකින් තොරව නියෂ්ටික බලාගාරය ක්‍රියාත්මක කරනවා කියලත් වාර්තා වෙනවා. ඒ නිසා මේ සඳහා රොබෝ තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය වැඩි වශයෙන් යොදා ගන්න පුළුවන් කියලත් අපිට අනුමාන කරන්න පුළුවන්. මේ සඳහා මේ වන විට රුසියානු හා චීන තාක්ෂණයන් එකතු කරමින් පවතිනවා. ඒ වගේම සඳ මත පවතින වටින ඛනිජ සම්පත් ගවේෂණය සඳහා දෙරට විසින් ඒකාබද්ධ මෙහෙයුමක් පවා දියත් කිරීමට සූදානම්. 2030 වසරට පෙර සඳ මතට මිනිසුකු යවන්න දැනටම චීනය සැලසුම් කරමින් සිටිනවා. මේ සඳහා රුසියාවද එකතු වෙන්න යනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම මේ වන විට චීනය ඔවුන්ගේම ගිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් නිර්මාණය කරමින් පසු වන අතර රුසියාවද ඔවුන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට සැලසුම් කරමින් පවතිනවා. කොහොම හරි අනික් රටවල් සඳ මත නියෂ්ටික බලාගාර නිර්මාණය කරන්න හදනකොට අපි තාම භාවිතා කරන්නේ ජල විදුලියෙන් හා පෙට්‍රල් ඩීසල් දහනෙන්. ඒත් ඒකට ලොකු වියදමක් දරන්න වෙනවා. අන්න ඒ නිසා තමයි අපිට විදුලි බලයට මෙතරම් වියදමක් වෙන්නේ. ඒ නිසා තමයි විදුලි එකක එකකට කියලා අපෙන් ලොකු ගාණක් කපා ගන්නෙ. ඒ නිසා තමයි ලංකාව බලශක්ති අර්බුදයකට මුහුණ පාන්නේ. ඒ නිසා කර්මාන්ත නිෂ්පාදන සඳහා වියදම වැඩි වී වක්‍රාකාරව අපේ ජීවන බර වැඩි වෙන්නත් බලපානවා. ඒත් මේ ඔක්කොටම එක විසඳුමක් තියෙනවා. ඒ තමයි නියෂ්ටික බලාගාරයක්. මේවට පාවිච්චි කරන්නේ නියෂ්ටික ඉන්ධන. මේවා සාමාන්‍යයෙන් පෙට්‍රල් ඩීසල් වගේ නෙවෙයි, ඉතාමත්ම කාර්යක්ෂමයි. ඒ වගේම නිපදවන්න පුළුවන් ශක්තියත් අති ප්‍රබලයි. සාමාන්‍යයෙන් නියෂ්ටික ඉන්ධන 1 ඝන සෙන්ටිමීටරක් පාවිච්චි කරලා ඛනිජ තෙල් ඉන්ධන ලීටර 700ක් දහනය කරලා ලැබෙන ශක්තියට වඩා වැඩි ශක්තියක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා ලංකාව තුළ නියෂ්ටික බලාගාරයක් නිර්මාණය කිරීමෙන් වක්‍රාකාරව ලංකාවේ බඩු මිල අඩුවීමට හේතු වෙනවා. සාමාන්‍යයෙන් නියෂ්ටික ඉන්ධන විදියට පාවිච්චි කරන්නේ යුරේනියම් 235 සමස්ථානිකය. මීට අමතරව ප්ලූටෝනියම් හා තෝරියම්ද යොදා ගන්න පුළුවන්. මේ සංසිද්ධිය පැහැදිලි කරන්න තියෙන සමීකරණය තමයි අයින්ස්ටයින්ගේ ශක්ති සමීකරණය. නියෂ්ටික ප්‍රතික්‍රියා නිසා විශාල ශක්තියක් පිට වෙනවා. මේ විදියට පිට වෙන හිතාගන්නවත් බැරි විශාල ශක්තිය තමයි අපි පාවිච්චි කරන්නේ නියෂ්ටික බලය විදියට. මෙතනදී වෙන්නේ යුරේනියම් 235 සමස්ථානිකයට න්‍යූට්‍රෝනියකින් පහර දෙන එක. එතකොට ඒගේ නියෂ්ටිය බිඳ වැටලා ක්‍රිප්ටොන් හා බේරියම් කියන මූලද්‍රව්‍ය හා න්‍යූට්‍රෝන තුනක් හැදෙනවා. ඊට පස්සේ මේ න්‍යූට්‍රෝනියක් ගිහිල්ලා තව යුරේනියම් 235 නියෂ්ටියක වැදෙනවා. ඒ නියෂ්ටි වලුනුත් න්‍යූට්‍රෝන තුන ගානේ සීග්‍රින් පිට වෙන්න පටන් ගන්නවා. මේ නිසා මෙතනදී පාලනය කරන්න බැරි තරම් ප්‍රබල දාම ප්‍රතික්‍රියාවක් වෙනවා. මේ විදියට පිටවෙන න්‍යූට්‍රෝන වලින් පරමාණු විකන්නණය කරන නිසා මේ වගේ ප්‍රතික්‍රියාවලට නියෂ්ටික විකන්නන දාම ප්‍රතික්‍රියා කියලා අපි කියනවා. මේ ප්‍රතික්‍රියාවේදී ලොකු තාපයක් පිට කරනවා. අන්න ඒ තාපයෙන් ජලය රත් කරලා හුමාලයෙන් ටර්බයින් කරකවලා තමයි නියෂ්ටික බලයෙන් විදුලිය නිපදවන්නේ. මේ විදිහට ඉතාමත්ම කුඩා යුරේනියම් පාවිච්චි කරලා විශාල බලශක්තියක් පහසුවෙන් නිපදවන්න පුළුවන්. කොහොම හරි දැන් ප්‍රශ්නේ තියෙන්නේ හඳේ කොහෙන්ද වතුර තියෙන්නේ? එහෙනම් කොහොමද හඳේ නියෂ්ටික බලයෙන් විදුලිය නිපදවන්නේ? තාපය හැදෙනවා කියන්නේ අපිට ලේසියෙන්ම තාප විද්‍යුත් යුග්මයවත් තර්මෝකපල් ඇරේ පාවිච්චි කරලා විදුලිය හදාගන්න පුළුවන්. යුරේනියම් කියන මූලද්‍රව්‍ය ලෝකේ හොයාගන්න ටිකක් අමාරුයි. ඒ වුණාට චන්ද්‍රයා මත මේවා බහුලව තියෙනවා කියලා විද්‍යාඥයන් කියනවා. පෘථිවියේ ඉතාමත්ම දුලබ වශයෙන් තමයි යුරේනියම් නිදි පිහිටලා තිබෙන්නේ. ඒ වගේම මේ නිදිවල ගොඩක් අපද්‍රව්‍ය පිහිටලා තිබෙනවා. යුරේනියම් හොයාගන්න ඕන තරම් ක්‍රම තිබ්බට අපිට ඕනි කරන යුරේනියම් 235 හොයාගන්න එක ගොඩක් අමාරුයි. හරි, මෙන්න මෙහෙමයි අවශ්‍ය කරන යුරේනියම් නිස්සාරණය කරගන්නේ. මේ ගන්න යුරේනියම් කුඩු කරලා ලොකු තාපයක් දීලා රත් කරනවා. එතකොට මේකේ තියෙන අපද්‍රව්‍ය වගේ දේවල් ඉවත් වෙලා යනවා. ඒකෙන් පස්සේ මේ යුරේනියම් සල්ෆියුරික් අම්ලය පාවිච්චි කරලා යුරේනියම් ඔක්සයිඩ් හදාගන්නවා. නමුත් මෙතන ගොඩක් තියෙන්නේ යුරේනියම් 238. යුරේනියම් 235 තියෙන්නේ 10% ගාණක්. ඒ නිසා අපිට පුළුවන් කේන්ද්‍රාපසරණය කරලා මේ දෙක වෙන්වෙන්ව ගන්න. ඒ නිසා කේන්ද්‍රාපසරණය අනිවාර්යෙන්ම ඕනේ නියෂ්ටික බලාගාරවලදී. කොහොම හරි කේන්ද්‍රාපසරණය වැඩෙත් කරගත්ත කියලා හිතන්නකෝ. හැබැයි මේ යුරේනියම් 235 යුරේනියම් 238 කියන සමස්ථානිකය අතර ස්කන්ධ වෙනස 1%ක් වගේ පොඩි අගයක්. එතකොට මේකට විසඳුමක් විදිහට යුරේනියම් ඔක්සයිඩ් වායුව හදාගන්නවා. ඒක කරන්නේ මේ යුරේනියම් ෆ්ලූරින් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරවලා යුරේනියම් හෙක්සෆ්ලූරයිඩ් කියන වායුව හදාගන්නවා. අන්න ඊට පස්සේ මේ වායුව
කීපවරක් කේන්ද්‍රාපසාරණය කරාම කේන්ද්‍රාපසාරකයේ ළඟම තියෙන දාරයේ යුරේනියම් 235 සමස්ථානික සාන්ද්‍රණය වැඩි වෙනවා. මේකට කියන්නේ යුරේනියම් බලගැන්වීම කියලා. මේ විදිහට අපිට ඕනේ කරන 99%ක් බලගන්නවපු යුරේනියම් ගන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය විදුලි බලාගාරයකට ඕනේ වෙන්නේ 5%ත් 20%ත් වගේ අතර අගයක බලගන්නවපු යුරේනියම්. ඊට වඩා ඕනේ කරනවා නම් එහෙම කරන්නේ සාමාන්‍ය නියෂ්ටික බෝම්බ හදන්න තමයි. කොහොම හරි බලාගාරයකට ඕනේ කරන යුරේනියම් 235 නිස්සාරණය කළා. බලගැන්වීමත් කළා කියමුකෝ. හැබැයි තාම මේක යුරේනියම් හෙක්සෆ්ලූරයිඩ් වායු ආකාරයට තියෙන්නේ. ඒ නිසා මේ වායුව කැල්සියම් එක්ක ප්‍රතික්‍රියා කරවලා යුරේනියම් ඔක්සයිඩ් වලට අයත් හරව ගන්නවා. මෙන්න මේ යුරේනියම් ඔක්සයිඩ් තමයි නියෂ්ටික ඉන්ධනය වෙන්නේ. මේ හදාගත්තු යුරේනියම් ඔක්සයිඩ් කැට විදිහට දඬු වලට තැම්පත් කරනවා. මේ දඬු ඇතුලේ තියෙන යුරේනියම් තමයි නියෂ්ටික විඛණ්ඩනයකට ලක් වෙන්නේ. දඬු එතකොට අධික තාපයකට රත් වෙනවා. එන්න ඒ තාපය තමයි ශක්තිය විදිහට අපි ලබා ගන්නේ බල ශක්ති නිෂ්පාදනයේට. යුරේනියම් දඬු අතර තියෙනවා පාලක දඬු කියලා වර්ගයක්. ඒවට පුළුවන් මේ යුරේනියම් ඔක්සයිඩ් දඬු වල ගැටෙන න්‍යූට්‍රෝන ප්‍රමාණය පාලනය කරන්න. මේ නිසා සිද්ධ වෙන පාලනය කරන්න බැරි දාම ප්‍රතික්‍රියාව ආරක්ෂාකාරීව පාලනය කරගෙන යන්න මේ පාලක දඬු වලට පුළුවන්. දඬු අතර අතිවිශාල තාපයක් තියෙනවා. මේ පිට වෙන තාපයෙන්ම තමයි අපිට ඕනේ කරන ශක්තියත් අරගන්නේ. නියෂ්ටික බලය කියන්නේ අසීමිත විදිහට බලශක්තිය පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් විදිහට සලකන්නත් පුළුවන්. කොහොම හරි ලංකාව ඇතුලේ නියෂ්ටික බලාගාරයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මේ වෙනකොට රුසියාව සමග සාර්ථක ලෙස සාකච්ඡා පවත්වන බවට වාර්තා වෙනවා. කොහොම හරි ලංකාව ඇතුලේ නියෂ්ටික බලාගාරයක් හැදුවොත් ඒක ලංකාවේ අනාගතයට ලොකු ආයෝජනයක් වෙවි. ඒ අනුව අනාගතයේදී රුසියාවේ උදව් ඇතිව ලංකාවේ නියෂ්ටික බලාගාරයක් නිපදවයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙන්න මේ අතර 2029 අඟහරු වලට පළමු මිනිසා පිටත් කර හැරීමට ස්පේස් එක් සමාගමේ ඉලෝන් මස්ක් සූදානම් වෙනවා. කෙසේ හෝ මෙසේ පිටත් වන පළමු මිනිසා මරණයට පත්වීමේ අවදානමක් ඇති බව ඉලෝන් මස්ක් සඳහන් කරනවා. මොනව වුණත් ඉලෝන් මස්ක් කියන්නේ ගැම්මක් තමයි. කොහොම හරි අඟහරු වල මිලියනයක ජනාවාස හදන්න කලින් ඒ ලෝකයේ පරිසරය සකස් කරන්න වෙනවා. ඒ සඳහා අඟහරු ලෝකයේ නියෂ්ටික පිපිරීමක් කළ යුතු බව විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා. ඊට පස්සේ කාලයකින් අපිට ඉතාමත්ම පහසුවෙන් අඟහරු ලෝකයේ ජීවත් කරන්න විතරක් නෙවෙයි වගා කරන්නත් පුළුවන් වෙනවා. කොහොම හරි ඉලෝන් මස්ක්ට මේක ඉක්මනටම කරගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද මේ යන විදිහට ලොකු ලෝක යුද්ධයක් වෙලා පෘථිවිය කියන එක ජීවයට සුදුසු ස්ථානයක් නොවෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් අඩුම තරමේ මෙහෙම මහා යුද්ධයක් වෙන්න කලින් අඟහරු ලෝකයේ මිනිස් ජනාවාසයක් හදන්න උත්සාහ කළොත් අඩුම තරමේ පෘථිවිය විනාශ වුණත් අඟහරු ලෝකයේ තුල හරි මිනිසා රැකේවි. හැබැයි ඉතින් මේ මිනිස් ජනාවාසය පාලනය කරන්නේ ඇමරිකාව නම් නෙවෙයි. මේ මිනිස් ජනාවාසයේ නායකයා තමයි ඉලෝන් මස්ක්. ඒ කියන්නේ අඟහරු ලෝකයේ රජුරුවෝ ඉලෝන් මස්ක් තමයි.